आयुभवान अद मम ओब समट सतीश्चंद्र रसहर दहन तुलिन किसियम मानसिक शक्तियक बुद्धि बलयक लबला देन्नटाई उत्साह करना मे उत्साह आरंभ किरीमेदी मम ඔබ වෙත ඉදිරිපත් කරන වචනේ තමයි සෞඛ්‍ය. හැමෝම දන්නවා. හැබැයි සෞඛ්‍ය කිව්වහම හිතාගෙන ඉන්නවා සෞඛ්‍ය කියන්නේ ලෙඩක් නැතුව ඉන්න එක කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට වඩා විස්තරයක් මේ සෞඛ්‍ය පිළිබඳව කරනවා. එතුමාලාගේ විස්තර කතනයේදී මෙන්න මෙහෙමයි තියෙන්නේ. සම්පූර්ණ ශාරීරික मानसिक सह आध्यात्मिक यहाँ पवत् मे वचन तो मतक त्यागो संपूर्ण शारीरिक एक शारीरिक हबे इलाक मानसिक शक्ति अत्यंटो मानसिक रोगी एक्वेंट बह इलंग कारण आध्यात्मिक यहाँ पवत् ए होद मानसिक तत्व होद शारीरिक शक्ति आगतेने तमें होद आध्यात्मिक शक्ति आगतेने तो मगे में वेटसठा बलदी माँ नितरम उत्साह करने अन्य आध्यात्मिक सत्य गण कथा करता है यदि मेतनदी यतुमाला कियनवा किसियम केने किसियम खटियुत्तक करनवा नंग एक निवरदि कार्यक्षमतावकिन करनटत ලොකු ඵලදායිතාවයක් ලබා ගැනීමටත් කරන්න කියලා ඊළඟට කියනවා මිනිසුන් වෙනුවෙන් කිසියම් මෙහෙවරයක් කරන්න කියලා ඉතින් මේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ශාරීරික ශක්තිය, මානසික ශක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය තියෙන කෙනෙකුටයි. ඊළඟට කියන්නේ අමිහිරි දෙයක්. ඒක තමයි එතුමන්ලා ප්‍රකාශ කරනවා සෑම 3 දිනකෙම එක් අයෙක් මානසික රෝගියෙක් කියලා. 30 දිනක් ඉන්නවනම් 10 දිනක් මානසික රෝගී. 300ක් ඉන්නවනම් 100ක් මානසික රෝගී. මේක බරපතල කාරණාවක්. එතකොට මෙතනදී කියන්න හදන්නේ මම ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරන්නේ කොහොමද කියලා. දැන් අපේ බුදුහාමුදුරෝ එක්තැනක සඳහන් කළා තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කොටස් 4කට වෙන් කරලා. අඳුරේ සිට අඳුරට යන අය, අඳුරේ සිට ආලෝකයට යන අය, ආලෝකයේ සිට අඳුරට එන අය සහ ආලෝකයේ සිට තවත් දීප්තිමත් ආලෝකයකට යන අය. දැන් ඔබ ඉන්නේ කීවෙනි කොටසේද? අඳුරේ ඉඳලා අඳුරට යනවද? එහෙම නැත්නම් අඳුරේ ඉඳලා ආලෝකයකට යනවද? ආලෝකයේ ඉඳලා අඳුරට එනවද? ඔබ ආයුත්තේ ආලෝකයේ සිට ආලෝකයටයි. නමුත් අද මේ කාලේ විශේෂම කනගාටුවෙන් සඳහන් කරන්න වෙනවා ආලෝකයේ ඉන්න දරුවෝ වැඩිහිටියෝ අඳුරට එනවා. හොඳ ලස්සනට ගෙනගෙන ජීවිතයක් ගත කරලා අනවශ්‍ය පුරුද්දකට ගියොත් ඔහු වැටෙන්නේ අඳුරට. නමුත් අපි සියලු දෙනාම ගමන් කරන්න ඕනේ අඳුරේ ඉඳලා ආලෝකයට, ආලෝකයේ සිට තවත් දීප්තිමත් ආලෝකයකට. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද අපි මේ ආලෝකය ලබා ගන්න කියලා. මෙන්න මෙතනදී ඒ ආලෝකය ලබා ගන්න නම් අපිට තියෙනවා බරාරුම් කාර්යයකට යෙදෙන්න. එහෙමනම් අපේ මේ ජීවත් වෙන පුද්ගලයා තුල සත්‍යෝ දෙන්නෙක් ඉන්නවා කියලා මතක තියාගන්න. එක්කෙනෙක් තමයි භෞතික සත්‍යය, අනිත් එක්කෙනා තමයි අර සෞඛ්‍ය තුල තිබිච්ච ආධ්‍යාත්මික සත්‍යය. ආධ්‍යාත්මික යහපැවැත්ම කියන එතන තිබුණේ. දැන් මෙතන ආධ්‍යාත්මික සත්‍යය. එතකොට හුඟ දෙනෙක් कल्पना करने में भौतिक सत्वव पोषण करा एक कले युत द भौतिक सत्व पोषण कराने कोहमद निवास इदकड़ाम यानवाहन अदुम पलदुम आहार पान मिलमुदल एवं अवश्यई अब तन्हा भरितवने में अवश्य प्रमाणेट ओण आशावटने में अवश्यतावेट मूलतन देंटोण एतकोट හොඳයි මේ වෙලාවේදී අපි ඊළඟට කල්පනා කරන්නේ ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්නේ කොහොමද කියන එක. මේ ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්න මාර්ග දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එක වහින වැස්ස वाहिनवा माई ए वेस्टर्न आतर करना किसी में जागते कोट बै वाहिनवा माई है बाई अपी कूड़े अरगने आनो कोट थे मेनोवा आडू दम्मे तना कूड़े केला अपी संधान करने मोका ज्ञान अंक एक धाम ज्ञान के बुद्ध धाम वेंड पुलवांग हिंदू धाम वेंड पुलवांग कितनु धाम वेंड पुलवांग इस्लाम धाम वेंड पुलवांग धामक अनिवार्यम आवश्यक है भाई धामक अवश्य वेनो वगे मतक तियागन्न ओन धाम පිළිගන්න ඕන ඒ අනුව පිළිපදින්න ඕන එතකොට තමයි ප්‍රතිඵල ලබන්නත් පුළුවන් වෙන්නේ පින්පෙත් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ එතකොට හැමතිස්සෙම ඊළඟ දෙවෙනි මාර්ගය තමයි සාහිත්‍ය කලාව සාහිත්‍ය කලාව හැමතිස්සෙම දෙවෙනි තැනට එනවා මොකද साहित्य कलाव पोषणे वेलाती धामें निशा उदाहरणे करण कालट पाव मीरिय मीसे विदिन कालट दुख दड़िवे गिनिसे हैंदीन एपाव दुख दुर लन उपदेशे नुदुनु मेन वितुंदुर अवकाश शीत काय वचने तेक निशा मेन में कारणातुर कारणातुन संविधाने करन्न පුළුවන් කෙනා දිනු නැත්තම් පරාතයි. දැන් මේක කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. තමන් පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙන්නට ඕන. මෙතනදී ඒ ආලෝකයේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න නම් ආලෝකේ කරා ගමන් කරන්නට නම් ඔබ තුල නිදාගෙන ඉන්න යෝධයා හඳුනා ගන්න ඕන. හැම කෙනෙකුගේම ජීවිතය තුල මහා බලගත් යෝධෙක් නිදාගෙන ඉන්නවා. එයාව අවදි කරලා එයාගෙන් සේවය ගත්තොත් ඔබ දිනු නැත්තම් පරාජයයි. ඉතින් ඒකනේ ඒ එකම තව කීව යුතු දෙයක් තියෙනවා. ඒ යෝධයාගේ නම තමයි කුසලතාවය කියන්නේ. හැම කෙනෙකුටම කුසලතාවය තියෙනවා. හැබැයි මේ කුසලතාවය පේන්නේ නැහැ හුඟ දෙනෙකුට. ඒක හරියට ඇවිල්ලා බූදයට තියෙන අයිස් කන්දක් වගේ. අපිට පේන්නේ වතුරෙන් ගොඩ කොටස විතරයි අයිස්කන්ධය. යට පේන්නේ පේන ප්‍රමාණය 10%යි නොපෙනෙන ප්‍රමාණය 90%යි. එතකොට මෙන්න මේ කුසලතාවය මේ දක්ෂතාවය පුරුදු පුහුණු කරලා අභ්‍යාස කරලා ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් ඊටම සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඊළඟ කාරණාව තමයි අප තුල තව දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් තමයි යහපත් සේවකයා, අනිත් එක්කෙනා තමයි යහපත් භයානක පාලකයා. අපි වැඩ ගන්න ඕනේ සේවය ලබා ගන්න ඕනේ යහපත් සේවකයාගේ. අර භයානක පාලකයාව කාමරයකට දාලා තොරගුළු දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එයා තමයි අපිට මේක කරන්න මේකනේ. එයා කියන දේවල් හැම එකම හර නෙමෙයි. හිත කියන විදිහට වැඩ කරන්න යන්නේ නැතුව අපිට ඕන විදිහට හිත පාලනය කරගන්න අපි ඉගෙන ගන්න ඕන. එතකොට මෙන්න මේ දේ ඇති කරගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතයේ ආලෝකය කරා ගෙනිය ගන්න. මෙහිදී ඊටාම ශ්‍රේෂ්ඨ කියමනක් මම මතක් කරලා දෙනවා. කෙනෙක් දුප්පත්ව ඉපදීම ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් දුප්පත්ව මැරෙනවා නම් ඒක ලැජ්ජාවට කාරණාවක්. ඒක නිසා ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව දුප්පත් කෙනෙක් වෙන්න නැතුව මිය යන්න නම් ඔබ තුල සංගවෙච්ච ඒ කුසලතාවය හඳුනා ගන්න ඕන. ඔබ ඔබේ ආධ්‍යාත්මය අනිවාර්යයෙන්ම දියුණු කරගන්නට ඕන. එතකොට තමයි ඔබට ආලෝකය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එතරම් ආගම දහම එක සාහිත්‍ය කලාව දෙක. එතකොට මේ පිළිබඳව අපි කවුරුත් අවධානය යොමු කරනවා නම් අපේ මේ දුක අපිට සෑහෙන අවම කරගෙන තුනී කරගෙන අර පරම ධනය නැමැති සතුට අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන දාර්ශනිකයා කියලා තියෙනවා විද්‍යාවෙන් තොර දහම අබාධිතයි, දහමෙන් තොර විද්‍යාව අන්ධයි. මතක තබා ගන්න. මේ දෙකම අපිට අවශ්‍යයි අපේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙමනම් අර සෞඛ්‍ය පණිවිඩයේ තුල තියෙන ඊළඟක තමයි මිනිසුන් වෙනුවෙන් සේවයක් කරන එක. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? හුඟක් මිනිස්සු හිතන් ඉන්නවා මිනිසුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. නෑ. මිනිසුන්ට කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ මිනිසුන්ට වැඩ කරන එක. මේ YouTube නාලිකාවෙන් මම ඔබට කරන්න හදන්නේ ඒ සේවයයි. මොකද අපි ඉතුරු කරන්නේ අපි ජනතාවට දෙන එක. මගේ අත්දැකීම දශක 6ක තියෙනවා. ඒ වගේම දශක 2ක් තියෙනවා කුඩා කාලේ සිට අවුරුදු 20 දක්වා කාල සීමාව. ඒකෙත් අත්දැකීම් තියෙනවා. මේ රසහර දහන වැඩසටහන් තුලින් ඔබට ඒවා සෙනෙහසින් තිලන කරන්නට මම ප්‍රතිඥා දෙනවා. මම සදී පැහැදී සිටිනවා. ඒ නිසා ඔබලා अंदुरे इन्नवना आलोकයට ගමන් කරන්න අදිෂ්ඨාන කරගන්න ආලෝකයේ ඉන්න කෙනෙක් තවත් දීප්තිමත් ආලෝකයකට ගමන් කරන්න අදිෂ්ඨාන කරගන්න ඔබ හොඳ හැදුණු ආධ්‍යාත්මික යහපවත්මෙන් සිටින කෙනෙක් හැටියට අනිත් අයගේ ආධ්‍යාත්මයට ඔබත් කතා කරන්න. අදට මෙපමණකින් මම මගේ වචන ටික නිමා කරනවා. ඊළඟ දවසේදී ඔබ සතිස් චන්ද්‍ර රසහර දහන තුලින් හමු වෙනතෙක් ආයිබෝවන් තෙරුවන් සරණයි.